විජය කුමාරතුංගයන් කියන ඒ අසහාය මානව හිතවාදිය වෙනුවෙන් ඉතාම සාමාන්‍ය මිනිස්සු විදිහට අපිටත් ලොකු ලෝභකමක් තියෙන නිසා මම මේ ප්‍රශ්නේ අහන්නේ. විජය කුමාරතුංගයන් ඇත්තම දේශපාලනයට නාවා නම් අදටත් ජීවතුන් අතර ඉන්න තිබුණා නේද? ඒක ඉතින් කියන්න අමාරුයි. හැබැයි ඉතින් නාවනම් මරන්න හේතුවක් නැහැ. එයාට හැමෝම ආදරේ නිසා සමහරු ඊර්ෂ්‍යා වෙන්න ඇති. ඊර්ෂ්‍යාකාරයෝ ඉතින් හැමදාම ඉන්නවනේ ලෝකේ. මිනිස්සුන් හතේ ඉන්නකන් ඊර්ෂ්‍යාකාරයෝ ඉතින්දී. ඉතින් එතකොට නිකන් පුද්ගලික ඊර්ෂ්‍යාවක් තිබුණා කියලා මරන්නේ නැහැනේ. දේශපාලනයට ආවා විතරක් නෙමෙයි දේශපාලන වශයෙන් මහා අභියෝගයක් වුණා. මේ වෙන අදහස් තිබුණා ඇයට. අන්තිමට යව මැරුවේ විජේම අනවුස් කෙරුවා මං එපා කියද්දී එයාට වෙඩි තියන්න දවස් 10කට විතර පෙර. ඒක පත්‍රවල ගියා. විශේෂයෙන්ම ඒ කාලේ දවස පත්‍රය කියලා තිබුණා. දැන් ඒක වෙහිලානේ. දවස පත්‍රයේ මේ මේ මුල් පිටුවේ මං හිතන්නේ හෙඩ්ලයින් දී විජේ කුමාරතුංග වමේ සහ දෙමළ සුළු ජාතික පක්ෂවල සන්ධානක මේ මේ පොදු අපේක්ෂකයා කියලා ජනාධිපතිවරණයට. ඒතර අපේක්ෂකයෝ හිටියේ මැතිණියයි රණසිංහ ප්‍රේමදාසයි විජේ එනවා නම් විජේ. ඉතින් ඒතුරු ටික හිතා ගන්න පුළුවන්. ඊට දවස් 10කට පස්සේ තමයි විජේ වීර ලව්වා විජේව මැරෙව්වේ. මම කියන්න බෑ මේක මේ නොමිනේෂන් එනකන් කියලා කිව්වා. ඒ වුණාට ඇහුවේ නෑ කොහමද ඒක කිව්වා පත්‍රයකට. දවස පත්‍රේ ගියා අතව මොකක්ද ගියාද මන් දන්නේ නෑ. මම මේක දැක්ක ගමන් ආයේ විජේට බැනගෙන බැනගෙන ගියා. එතකොට මොකද ඒ වෙනකොට JVP එකෙන් විජේගේ නම බිත්තිවල ගහනවා. විජේවයි JR මරනවා. JR විජේ ඔයගේ ප්‍රධානීන් කීප දෙනෙක් දැන් අපි UNP කරත් නේ අපි UNP විරෝධී. ඒ වුණාට විජේව විජේ තමයි අනිත් විපක්ෂයේ හිටපු අයගෙන් ටාගට් කෙරුවේ. මොකද ඒගොල්ලන්ට අභියෝගයක් බව දන්නවා. මේ ජනතා විමුක්ති පෙරමුණට කවුරු හරි අනිත් පැත්තෙන් ඉල්ලන්න හිටපු කෙනෙකුටත්.